බද් සක සත සස ගිහි ශ්‍රාවකයට ඔහු කාමබෝගී ජීවිත ගත කරන්න ගිහි ශ්‍රාවකය හැබැයි ආදීනව දස්සාාවනු ආදීනව දකිමින් ගිහි ජීවිත ගත කරන්න මතගතියාගන්න මේ බුද්ධ ශාසනය තුළ බුදුරජාණන් වහන්සගේ ධර්මය තුළ කෙනෙකුට කාමබෝගී ජීවිත ගත කරන්නේ පා කියලවත් විවාාජීවිත් ආදරය කරන්නේ පා කියලවත් හොම සතුටං එකට විවාහවෙච්ච යවලක් ජීවත්වෙෙන්නේ එපා කියලවත් හම්බ කරන්න එපා කියලවත් සැපසම්පත්ති දින්න එපා කියලවත් නෑ ඒ නිසා මේ ධර්මයේ පටල ගන්න එපා. ගිහි ශාවකයකුට ඕර තරම් හම්බ කරන්න පුළ. ඔබට කෝටි ප්‍රකෝටි බිලියනපතිෙක් වෙන්න පුළුව මේ බුද්ධ සාාසනය කොහෙවත් හම්බ කරන්න එපා කියලන හැබැයි බුදුරජාණන් වහන්සේ එපා කියලා තියෙනවා අධර්මිස්තව ආජීවේ අපිදි සිදුුව ඉදිහට පගාගන්න එපා මස් පිණිස සතුන් ඇතිකිරීම ඒවගේ ව්‍යාපාර කරන්න එපා අව්‍යාවිධ වෙලදාම් කරන්න එපා මත්කුඩු මද්‍රවේ වෙලදාම් කරන්න එපා වහල් වෙලදාම්වලේ දෙන්න එපා ඔන්න වසවිස වෙලදාම් කරන්න එපා ඒවා විතරයි බුදුරජාණන් වහන්සේ නොකළ යුතු වෙළදාම් හැටියට පෙන්නු ලදන්. ඒ ඒක ඇන්න තමන්ටත් අන්නයටත් හානියක් සිද්ධ වන්න. සමාජි විනාස වෙන විදිහේ. හිංසනකාරී විදිහේ එවැනි දේවල් වොලින් හම්බ කරන්න එපා. ධාර්මිෂ්ටව වෙල හෙනදාමක් වෙන්න පුළුව ව්‍යාපාරයක් වෙන්න පොළුව ඔබ කරන්න රැකයා ඔබේ ව්‍යාපාරය ධර්මානුකුලෝ ධාරමිස්ටව ඔබට කෝටි ප්‍රකෝටි බිලියනපතියෙක් වෙන්න පුළුවන්. ඔබට ලෝකෙම දනවතෙක් වෙන්න පුළුවන් බුද්ධසාාසනයෙන් එපා කියල නැකොහයවත් ඕන තරන් හම්බ කරන්න. අනාත පෙන්ඩික සිටතුමා කෝටිපතිෙක් වෙච්ච නිසා තමායි. පනස් හතර කෝටියයක් වියදන් කළ ජේතවනය හදන්න පුළුවන් ගුණේ. ඔබ හිතන්න දහාට කෝටක් කහවන අතුරල ඉඩම ගත්තේ. අද්ජුරුවන්ගේ පුතා ජේත කුමාරයට අයිති ඉඩම කොහොමහරිමේ ඉඩම ගන්නවා කියලා තමන් ඇතිවෙච්ච හැඟ ශාසනය වෙනුවෙන් බුදුහාමුුරට ආරාමයක් කළ පූජ කරනවා. දහාට කෝටියයක් කහවල ඇැතිල් වයිඩම. ඒඟට තවත් දහාට කෝටියයක් අංග සම්පූර් නාරාමයයක් හැදව. බුදුහාමුදුරුවන්ට වැඩයින්න හදපු කුටිය වහල හතක් ඒ කාල තිබ ඉහළම තාක්ෂෙන්. සඳුන් ලීෙන් තමයි වහල හැද. ඒ තමයි හුළං හමාගෙන එනකොට හැම දිසාවෙෙන් මේ හුළං කුටිය ඇතුලට එනකොට හැම වෙලා එම බුදුරජාණන් වහන්සේ වැඩඉන්න කුටිය සඳංසුවදින් පිරිලෑනවා. මේ බුදුහාමුදුරුව කියලා හැදේවන සිටුතුමාගේ ආසා බුදුහාන්දුර වෙනුවෙන් ම මෙහෙම කුටියක් හදනු. දාන සාලාව දම සභා මණ්ඩපේ රහතන්මහන්සිලට වෙනවෙනම කුටි සහමන් මලු අංග සම්පූර් නාරාමයක් දහාට කෝටියයක් විය දංකරා. මේ ආරාමේ සගසතු කළ පූජ කරන දවසෙක් තවත් දහාට කෝටියයක් විය දංකර උස්සවයට. නගරෙම සැරසුව. එන පාරවල් සරසල සුදුවැලි අතුරලා බුදුහාන්දුරුව වඩින මාර්ගේ. බදුරජාණන්හන්සේ සංගයා පිරිවරාගෙන ආරාමය පිළිගන්න වඩිනකොට ඒ මඟ දෙපස සරසලා හැම නගරම තුන්මං හන්දි හතරමං හන්දි ලඟ දන් සැල්ලේදවා. ලක්ස ගනම් වේදං කරලා කෝටි ගනම් වේදන් කරලා දුග මගේ ආචකයන්ට එදා දවසමු මුළු නගරවාසීන්ටම නොමිලේ කෑමබීම ආහාරපාන දන්දුන්න. ඒනි සයි අනාත පෙන්්ික කියන්නේ ඇත්ත නව සුදක්ත ේ නම සුදත්ත සිටුවරය. නමු සමාජිම මිනිස්සු කියන්න ගත්තා අනාත පින්ඩි කනාතයන්ට උදව් කරන දන්දෙන කෙනා. එෙදකොඩ බලන්න පනස් හතර කෝටියක් වියදංකළ ජේතවනේ හැදවි සල්ිතිබප නිසානේ. එච්චර වියදංකළ ජේතවනේ හදල බුදුරජාණන් වහන්සේ වඩම්මලා ඒ ආරාමි බුදුහාමුන්දුරණන්ට පූජ කර. රන් කෙන්ඩියකින් පැංවක් කළ බුදුරජාණන් වහන්ේ ගිස්ශ්‍රී හස්තේට ආරාමි ගොඩනැගිලි සියල්ල සගසතු කළ සාසනයට පූජ කර. ඒක ප්‍රතිඵලින් කීදෙනෙක් නෙළුවද. ඒ නගරේ හිටපු බුදදුහාදදුරන්ග ජීවිතයේ බුද්ධත්තයට පත්වෙලා වැඩහිටි අවුරුදු හතලිස් පහෙෙන්. වස්කාල දහනමයක් වැඩහිටියේ සැවැත්නෝර ජේත වනරාම. මුළු ට්‍රිපිටකේ සඳහන් දේශනාවලෙන් සූට්‍ර දේශනාවලින් බැඩ්ඩිම ප්‍රමාණයක් ජේතවන පිින්බිමේ දේශනා කරකු විනේ දේශනත්්‍ය එහෙමයි. බදුරජාණන් වහන්සගේින් බනහලා සැවැත්නුවර ජනතවත්තරින් කෝටි ගානක් මාර්ග පල්ල බ කියල සඳහරමය එතකොට බලන්න එක පුද්ගලයක් නිසා ඔහුගේ ධනයේ වේදන් කළ ආරාමයක්හදල ශාසනීයට පූජකිරීමේ පින කෝටි ගානක් මනුස්සයට ධර්මාවබෝධි ලබල දෙන්න ඒ මාර්ගගේ පැහදුන ඒ නිසා ශාසනය තුළ මතකතියාගන්න හම්බ කරන්නපා කියලන්නේ ධාර්මිෂ්ට හම්බ කර ිහි ්‍රාවකෝ ිහි ජීවිතේ ලස්සනට ඇඳල පැළඳල ජීවත්වෙන්. හැබැයි කෙනෙක්ගේ රාගේ උපදින විදිහට මිනිස්සු නොමග අන්න විදිහට තවෙනෙක් කෙලෙස් අවසන විදිහට අඳින්ට පලඳින්න්නපා. ඔබේ ඇඳම පවා ඔබහිතන්න මගේ ඇදුමෙන්වත් තව කෙනෙකුට රාග සහිත සිතක් ඇති නොවේවා. මගේ හැසිරීමක් තුළ මගේ වචනයක් තුළ මගේ ක්‍රියාවත් තුළ අන්නායගේ හිත්තුල රාගේ ඇති නොවේවා. එවැනේ මොකද මේ කෙනෙක් නොමගයන්න එක විශාල අකුසලයක් මිනිස් අවස්සනව සමාජි නොමගයවනවා කියන්. ඒ නිස් අවබ ලස්සනට ඇඳල පැළඳල ඉන්න මෙත් බුද්ධහපිවන්නේ.